මැඩලන්න සරත් ෆොන්සේකා මැදිහත් වෙලා විශේෂ බලකායක් විශේෂ බලකායක් හදනවා කියලා අපි ආණ්ඩුවට කියනවා. ජනතාවගේ ඇත්ත ප්‍රශ්න විසඳන්නේ නැතුව අධ්‍යාපන සෞඛ්‍ය මුදලට විකුණන මේ ප්‍රතිපත්තිය නතර කරන්නේ නැතුව සයිටම් හරෝපාති කඩේ අහෝසි කරන්නේ නැතුව මොන ජාතිය බලකායක් දැම්මත් සටන් කරනක නතර කරන්නේ නැහැ. අපි සයිටම් හරෝපාති කඩේ අහෝසි කරන තුරු මේ අරගලය කරගෙන යනවා. ඒ වගේම ඉදිරි කාලයේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රමුඛ මේ රටේ දැවැන්ත වෘත්තීය සමිති දීප ව්‍යාප්ත වැඩවර්ජන ක්‍රියාමාර්ගයක් ගන්න නියමිතව ඉන්නවා. මේ වෙද්දි ආණ්ඩුව මේ ආණ්ඩුව වෙළඳ ප්‍රචාරණ ආයතනයකට බාර දීපු වෙළඳ දැන්වීම් ප්‍රචාරය කිරීමේ ක්‍රියාවලියක වැඩපිළිවෙල මේ වෙද්දි ක්‍රියාත්මක කරමින් යනවා. ඒක පළවෙනි එක පටන් ගත්ත අප්‍රේල් 7 වෙනිදා රජයේ වෛද්‍ය නිලධාරීගේ සංගමයේ විරෝධතාවයේ අතරතුර වැඩ වර්ජනයේ අතරතුර ලක්ෂ්මන් කිරියල්ල උසස් අධ්‍යාපන ඇමතිවරයා යෝජනා හතරක් ඉදිරිපත් කරා සයිටම් ආයතනය සම්බන්ධයෙන්. ඒ යෝජනා හතර ඉදිරිපත් කරේ කවුද? ඒ යෝජනා වලට එකඟුනේ කවුද? මේ කිසිම දෙයක් සාකච්ඡා කරන්නේ නැතුව අද වෙද්දී ඒවා මෙරටේ ජාතික පුවත්පත්වල රූපවාහිනී නාලිකාවල වෙළඳ දැන්වීම් විදිහට විකාශය කරනවා රජයේ විසඳුම් දුන්නා කියලා. ජනාධිපතිවරයා කියනවා මේකට කොටස් වලින් බලලා දැම්මා කියලා. මේවා නිශ්චිත වෙච්ච යෝජනාවත් මේවා සටන් කරන බලවේග ඉදිරිපත් කරපු යෝජනාවක් නෙවෙයි. මේ රාජිතගේයි කිරියල්ලගේයි මේ ආණ්ඩුවේ සයිට මාරක්ෂා කිරීමේ යෝජනාව.